सुबह दासा के लिए करना आदत प्लान टेक्नोलॉजी यूट्यूब चैनल तक एक दिन आया लगे इतनी आदत में वो आया लगे ना रंगा भी प्रायोगिक वीडियो का अभी माल वगा ये वाके में लोड वगा वक करा दी अपे वगा वाट घोड़ा पाली बोध के अंगे हानि में सिद्ध होना मैं हानि करना पाली बोध के अंगे प्रधान जनक गाने पाली बोध के तमाई पीटी मकुना गया ने इतनी वाला मैं पेन ने पीटी मकुना विशिन हानि कर पु विशित रो माल बैल अटिया मौन विशेष में पात्र नारेटिव देश वाले युशोग्राबी में सिद्धू करला पात्र विनाश करी इन रख करना ये वाके मौन चाके खांदे युशोग्राबी में सिद्ध करना मे मगिन चाके ता इकमनी मे आम सिद्ध देना इति माल वगावे लोल वगावड वगे में फलतुर वगावे समार फलतुर वलटात मे पिटमकुना गोडा खाने करी में सिद्ध करना उदाहरण एक विदेर गसला ये वाके में दोडांकुले चाक वलट मे पिटमकुना गेन विशाल हानियाक सिद्ध करना අද මම ඔයාලට අරන් ආවේ පිටිමකුණා විනාශ කිරීමට සරල කෘමිනාශකයක් පහසුවෙන් අදා ගන්න විදිය. වෙනදා වගේම අදත් මතක් කරනවා ඔයා තාම ප්ලාන්ට් ටෙක්නොලොජි YouTube channel එක අලුත් කෙනෙක් නම් දැම්ම බාලෙන් තියෙන රතුපාට subscribe button එක click කරලා ඔයා අපේ ප්ලාන්ට් ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක එකතු වෙන්න ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා notification on කරගන්න කියලා තාරාධනා කරනවා. ඉතින් මේ කෘමිනාශකය 100%ක් කාබනික කෘමිනාශකයක්. ඊටමත් පහසුවෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් සරල කෘමිනාශකයක් තමයි අද මම හදන්න යන්නේ. අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නේ කොහොඹ කොළ ඒ වගේම සබන් මේ සඳහා රෙදි සෝදන සබන් යොදා ගැනීමට පුළුවන් ඒක තමයි වඩාත්ම සාර්ථක ක්‍රමය වෙන්නේ අපි සාමාන්‍යයෙන් ඈගේ ගල්වන සබන් වලට වඩා රෙදි සෝදන සබන් මේ සඳහා යොදා ගන්නවා නම් ගොඩක් සාර්ථකයි ඒ වගේම සබන් වෙනුවට අපිට රෙදි සෝදන සබන් කුඩු භාවිතා කිරීමට හැකියාව තියෙනවා ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා ජලයේ ලීටර් 1.5ක් පමණ මේ යොදාගත්ත ජලයේ ලීටර් 1.5 ප්‍රමාණයට සබන් ග්‍රෑම් 2ක් 3ක් පමණ අපි යොදා ගන්න ඕනේ මේ ආකාරයෙන් එකතු කරගත්තාට පස්සේ අපි හොඳින් මිශ්‍ර කිරීම සිදු කරන්න ඕනේ. ඉතින් සබන් කියන්නේ පිටිමකුණට ගොඩක් විශේෂිත දෙයක්. පිටිමකුණාගේ හැම ඊටමත් සිවුන් සමක් ඒ වගේම වුන් ගොඩක් හුස්ම ගැනීම සිදු කරන්නේ මේ සමහරා. ඉතින් මේ සබන් වලින් වුන්ට හුස්ම ගැනීමට අවාසු කරලා වුන් විනාශ කර දැමීම සිදු කරනවා. ඉතින් මම කලින් කිව්වා වගේ සබන් වුණොට අපිට රෙදි සෝදන කුඩු මේ සඳහා භාවිත කරගන්නට හැකියාව තියෙනවා. ජලය ලීටර් 1.5ක් සඳහා සබන්කුඩු තේයන් දක් අපිට මේ සඳහා යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඒත් එක්කම කොහොඹ කොළත් කුඩාවට කඩලා මේකටම එකතු කර ගැනීමට අපිට පුළුවන්. මේ සඳහා ඔයාලා කොහොඹ කොළ බ්ලෙන්ඩර් කරලා හරි කොටලා හරි ගන්නව නම් ගොඩක්ම සාර්ථකයි. ඉතින් කොහොඹ කොළ කියන්නේ පිටිමකුණ ඇතුළු අනිත් පලිබෝධකයන්ට ගොඩක් හානි කරන හොඳ පලිබෝධනාශකයක්. ඉතින් මේ ද්‍රව්‍ය දෙකම එකතු කරලා හදන කෘමිනාශකය එහෙම නැත්නම් කාබනික කෘමිනාශකය පිටිමකුණාව ක්ෂණිකව විනාශ කර දැමීමට හැකියාව තියෙන කාබනික කෘමිනාශකයක්. ඒ වගේම තවත් කරුණක් තමයි ඔයාගේ වගාවේ පිටිමකුණ කියන පලිබෝධකයක් නැත්නම් ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් කළු කුඹි ඔයාගේ වගාව ආසන්නයේ ගොඩක් ගැවසෙනවා නම් ඒ පිටිමකුණා වගාවට පැමිණීමේ පෙර නිමිත්තක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වගාව ආසන්නයේ කළු කුඹි ගොඩක් ඉන්නවා නම් මේ අවස්ථාවේදීම ඔයාලා මේ කෘමිනාශකය භාවිතා කරන්න. එතකොට ඔයාගේ වගාවට පිටිමකුණාගෙන් ඇතිවෙන්න පුළුවන් හානිය අවම කරගැනීමට ඔයාට හැකියාව තියෙනවා. අපි මේ ආකාරයෙන් හදාගත්ත කාබනික කෘමිනාශක දියරය හොඳින් කලවම් කරලා බෑ 24 ක කාලයක් අඳුරු ස්ථානයක තියන්න ඕනේ. මේ වලට පෙන්නේ පෑ 24 කට පස්සේ අපි හදපු කාබනික කෘමිනාශකය. මේ වෙද්දි මේ කෘමිනාශකය සැකසීලා ඉවරයි. අපිට පුළුවන් මේ දියරේ පෙරා ගන්න. පෙරාගත්තට පස්සේ පෙරාගත්ත කොටස් එකකට ජලය කොටස් 4ක් මිශ්‍ර කරලා තනුක කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. මේ ආකාරයෙන් සකසගත්ත කාබනික කෘමිනාශකය අපිට අපේ මල් පැලවලට, එළවලු පැලවලට, ඒ වගේම පළතුරු පැලවලට යදීමට හැකියාව තියෙනවා. අපි මේක යොදන්න ඕනේ ස්ප්‍රේ එකක් විදියට. ඒ වගේම ඉතාමත් පහසුවෙන්ම අපිට පිටිමකුණාව පාලනය කර ගැනීමට හැකියාව තියෙනවා මේ දියරේ භාවිතාවෙන්. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න. මොකද ඔයාගේ අදහස් අපේ ඉදිරියට වීඩියෝ සැකසීමේදී ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයා වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න.
ඔයා තම plant technology youtube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරන්න ඊට ඈපත තියෙන bell icon එක click කරලා notification on කරගන්න ඉතින් අදට ගින් එන්න ඊළඟ video එකෙන් අපි ආයෙත් හම්බෙමු